අයිබෝවන් කතා කරන පොත් එක්කයි අපි අදත් කතා කරන්නේ. ප්‍රවීණ ලේකක නන්දදාස වික්‍රමාරච්චි මහතා සමගින් ඔහුගේ නිර්මාණ පිළිබඳව අපි අද කතා කරන පොත් වැඩසටහනින් කතා කරනවා. මගේ අතේ මේ තියෙන මමයි උන පඳුර කාව්‍ය සංග්‍රහය නන්දදාස වික්‍රමාරච්චි මහතාගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය. අපි එතනින් ආරම්භයක් සපයමු. මං හිතන්නේ ගොඩක් වෙලාවට ලේඛකයෙකුට මේ කවිය තමයි ලේඛනයේ තෝතැන්න වන්නේ. හුඟක් දෙනකොට ඔබතුමාටත් එසේද? ඔව්, මමත් මුලින්ම ලිව්වේ කවි. 1960 ගණන්වල මම පද්‍යාවලිය ලංකාවේ දවසල තිබිච්ච ලංකාදීප පත්‍රයේ ඒවට මං කවි ලිව්වා. ඒ කවිවලින් සමහර ඒවා තමයි මේකට ඇතුළත් වෙලා තියෙන්නේ. තව විශාල සංඛ්‍යාවක් මේ කවි ලියලා තියෙනවා. ඒ කවි ලිවීමේ ආභාසයෙන් තමයි මේ මම ලේඛන කලාවටත් පිවිසුනේ. දැන් ඔබ මේ වෙනකොට ඔබේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය මේ මුද්‍රණය කරලා තියෙන, දැන් කවි ලියන්න නැති පුවත්පත්වලට වගේ ඒ කාලේ ලිව්වද කොහොමද? පුවත්පත්වලට ලිව්වා බොහෝ. ඒ දවස්වල ඒ කාලේ තිබුණේ 60 ගණන්වල මේ දැන් වගේ විශාල මේ ප්‍රවෘත්ති පත්‍ර සංඛ්‍යාවක් තිබුණේ නැහැ. ලංකාදීප, දින මින, සිළුමින වගේ සීමා සහිත ප්‍රමාණයක් තිබුණේ. ඒ හැම එකකටම මම කවි ලියලා තියෙනවා. මම හිතන්නේ මේකේ සඳස් නිසඳස් දෙපැත්තෙන් අපිට කතා කරන්න පුළුවන්. විශේෂයෙන් මම සඳස් වලට මම කැමතියි. මොකද අපිට කවියක් මතක තබා ගැනීමට ආධාර වෙන්නේ සඳස තිබුණොත්. නිසඳස් බොහෝ විට අමතක යනවා. හොඳයි, මේ තමයි මමයි උන පඳුර. දැන් මේ කවි පොතට කවි තෝරා ගැනීමේදී කොහොමද ඔබතුමා අනුගමනය කළේ? දැන් බොහෝ කවි ලියවෙන්නට ඇති, නමුත් එයින් අපට පොතකට නැත්නම් කෘතියකට ගන්නකොට මේකේ සුවිශේෂත්වය වෙනස් කරලා අපිට පොඩ්ඩක් වෙනසක් කරන්න සිද්ධ වෙනවා පොතකට කවි තෝරනකොට. මම මේ ඒ කවි තෝරනකොට මේ පාඨකයා හැම විශේෂයෙන් පාඨකයෝ ඉන්නවනේ, විවිධ රුචිකත්වයේ තියෙන විවිධ තලවලා ඉන්නේ. ඒ අයට ගැළපෙන විදියට හිතලා ඒ ආකාරයට තමයි කවි තෝරගත්තේ. කවි පන්ති 50ක් තෝරගත්තේ ඒ විදියට. ඔබ හිතනවද කවිය තුලින් හොඳ සමාජ මෙහෙවරක් කරන්න පුළුවන් කියලා? ඇත්ත වශයෙන්ම ඒ කවියකින් දැන් අපි දන්නවා ලෝකෝපකාරය, ලෝවැඩ සංග්‍රහව, ඒ වගේ කවි වලින් මේ ඒ ආදිකාලී මිටි ඉස්සෙල්ලා හිටපු මේ ජනතාව විශාල ආභාසයක් ලැබුවා. ඒ වගේම ඒවයි කියවෙන කරුණු වලින් ඒ මිනිසුන්ගේ ජීවිත වලට විශේෂ මේ බලපෑමක් ලැබුණා. ඉතින් මං හිතනවා කවියකින් ඒ දේ ඉෂ්ට වෙන්න ඕනේ කියලා. හොඳයි, මම කැමති මේ පියවරු සහ පුත්තු අපි මේකම හිතන කතා කළ යුතුම මාතෘකාවක්. සාමාන්‍යයෙන් මේ කතාවට පාදක වෙනවා විශේෂයෙන්ම මේ නිල්වලා ගඟ අසබඩ සරල ජීවන රටාවක් සහිත කුඩා ගමක් ඇසුරු කරගෙන ඒ කුඩා ගම තුළ පියවරු පුත්තු සහ ඒ වටා ගොඩනැගිච්ච සමාජය, ඊළඟට ගැහණු පිරිමි ભેදයකින් තොරව ඒ ගොඩනැගුණු කතාන්තරයක් තමයි දිවෙන්නේ. මං කැමති මේ මෙවැනි කෘතියකට ඔබ පාදක කරගත්ත ඒ ඔබ මනංකල්පිත ගමක් වෙන්නට පුළුවන්. හැබැයි සමහර විට මේ ගම අපේ ගම වෙන්නට පුළුවන්. බොහෝ විට මේ සමාජයේ ජීවත් වෙන හැම තරාතිරමකම මිනිස්සු බලනකොට අපි ඒ ගංගුල ජීවත් වෙලා ඉන්න හැටියට සලකන්න පුළුවන්. දැන් ওই ගම පාදක වෙලා තියෙන ගම මීට අවුරුදු 70කට 75කට ඉස්සෙල්ලා තිබිච්ච ගමක්. එහා ගමක්. ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධ සමයේ පරිසම් කරගත්ත කතාවක් තමයි මේකේ තියෙන්නේ. ඒ ගමේ සාමාන්‍යයෙන් මේ සිංහල මේ ගැමි සමාජයේදී මේ මිනිස්සු මේ කොහොමද හැසිරෙන්නේ? කොහොමද මේ මිනිස්සු තමන්ගේ මේ ජීවනෝපාය සලසගන්නේ? ඒ වගේ කරුණු ඕකේ සාකච්ඡා වෙනවා. ඒ අතර යුද්ධය එනවා. යුද්ධය ආපුවම ඒ ගම්වල සසල වීමක් වෙනවා. ගම්වල පමණක් නෙමෙයි මේ නගර බදුබ පවා විශාල සසල වීමක් වෙනවා. එතකොට එතනින් තමයි මේ පටන් ගන්නේ නවීන මේ ආර්ථික ක්‍රමය. විපර්යාස ගොඩක් නතු වෙන්නේ. ඒ කියන්නේ හරමානිස් හරහා තමයි ගොඩ නැගෙන්නේ. ඊට පස්සේ පසු කාලීනව මේ නංගන් ඔක්කොම වෙනස් වෙලා නවීකරණය වෙලා යුද්ධයත් එක්ක ඊට පස්සේ යුද්ධෙන් පසු සමයේ මේ සියල්ල වෙනස් වන්නේ. දැන් ඉස්සර ඒ කාලේ වෙනකොට මිනිස්සුන්ගේ නම් තිබුණේ කරෝලිස්, පොරෝලිස්, හරමානිස් වගේ මේකේ.
නමුත් අද සමාජයේ පරිවර්තනය වෙලා තියෙනවා ඒ වගේ නම් වලින් බැහැර වෙලා ඊට වඩා අර මේ බටහිර ඌරුව නැති සිංහල ඌරුවට හුරු නම් විශාල වශයෙන් තියන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒවත් ඒ යුද්ධයෙන් පස්සේ ඇතිවෙච්ච ප්‍රවණතා. හොඳයි. දැන් ඒ එකම දැන් මෙවැනි වෙනස්කම් මීට වසර 70කට 80කට එහා ගිය අතීතයක් ඉඳලා අද වෙනකොට දැන් අපි පරම්පරා කීපයක් පසු කරමින් ඇවිල්ලා තියෙනවා. ඔබත් ඒ වගේමයි. එතකොට ඒ වෙනස ඔබ කොහොමද දකින්නේ? අද මට හිතෙනවා ඊට වඩා වෙනස් වෙච්ච කතාවක් ලියන්න පුළුවන් වෙයි කියලා. ඔව්, දැන් එදා තිබිච්ච සමාජ පරිසරෙ නෙමෙයි අද තියෙන්නේ. අද මේ මිනිස්සු එදා මිනිස්සු අධ්‍යාපනය ගැන එපමණ මේ උනන්දු වුණේ නැහැ සාමාන්‍ය ගැමි සමාජය. නමුත් අද එහෙම නෙමෙයි. අද හැම කෙනාම වගේ යමක් ඉගෙන ගන්නවා, පාසල් යනවා, ඒ වගේ තත්ත්වයක්. දැන් මේ පියවරු සහ පුතු පොතෙත් ඒ මුල් අවස්ථාවේදී මේ කුඩා ළමයි එහෙම මේ ඉගෙන ගැනීමට බොහොම මේ උනන්දුවක් තිබුණ නෑ. ඉතින් කැලේ කොලේ පැනලා ගඩා ගෙඩි කඩලා කාලා දවස ගෙවාගෙන එදා වේල සරිකර ගැනීම තමයි ගොඩක් වෙලාවට වැඩිහිටි අයගේ පවා අභිලාෂය වුණේ. කාන්තාවන්ට නම් මම හිතන්නේ විශේෂයෙන්ම කියන කන අස්සන ගැහුවාම ඇති ඔය ළමයා ඊට වඩා ඉගෙන ගන්න ඕනේ නැහැයි කියලා. ඒ කියන්නේ ගෑනු දරුවන්ට විශේෂයෙන් එදා ඒ தත්ත්වය තිබුණා. නමුත් දැත් වශයෙන්ම ගෑනු අය පිටසර සමාජයේ ගෑනු අය පාසල් ගියේ නැතිම තරම්. පිරිමි තමයි ටිකක් හරි ඉගෙන ගත්තේ. ඒත් ඒ වැඩිදුර නෙමෙයි සාමාන්‍ය යම් තාක් දුරට. ඊළඟට ගමේ සාමූහිකත්වය ගැන මම මේ පොතේ සාකච්ඡා වෙලා තිනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් යම් කිසි කාර්යයක් කරන්න ගෙදරකට වුමනා වුණාම හූවක් කියනවා. ඒ හූව කිව්වහම ඒ හූවට ප්‍රතිහූ ලැබෙනවා. එතකොට ගමේ මේ මුදල් සංසරණය අඩුයි. මුදල් සංසරණය වෙන්නේ නැති තරම සාමූහිකව වැඩ කටයුතු කිරීමේ ප්‍රවණතාවක් තමයි එදා තිබුණේ. මම හිතන්නේ මේ පොතේ තවත් කියවෙන එක අවස්ථාවක් තමයි දැන් කෙනෙක් තව කෙනෙකුට උපකාර කිරීම පවා මේ මුදලක් ගනුදෙනුවක් හැටියට සලකන්නේ නැතුව ඒක යුතුයකමක් විදියට සලකා කටයුතු කිරීම මේ කෘතියේ බොහොම අපූර්වට මේ විදහා දක්වන අවස්ථා තියෙනවා. ඔව්, එදා සමාජය එහෙමයි තිබුණේ. ඒක තිබුණේ සමුපකාර සමාජයක් තිබුණේ. බෙදා හදා ගැනීමක්. එතකොට සමූහ වශයෙන් ඒගොල්ලන් එකතු වෙනවා. නිතරම වෙන්නේ සමූහ වශයෙන් එකතු වෙනවා. මේ ඒක නිසා මේ මිනිස්සුන්ගේ ජීවන රටාව සරලයි, ඉතාම සරලයි. ඉතින් එදිනෙදා ඒ විදුලි බලය තිබුණ නෑ ඒ කාලේ මිනිසුන්ට, වාහන තිබුණ නෑ ඒ කාලේ මිනිසුන්ට. ඒ මිනිස්සු ගමේ කොටු වෙලා හිටියේ. ඉතින් ඒ ඉන්න කණ්ඩායම එකතු වෙලා සමගියෙන් හිටියා. ඒක මේකෙන් සටහන් කරන ගමට පමණක් නෙමෙයි, හුඟක් සිංහල ගම්වල ඒ තත්ත්වය තිබුණා. හොඳයි, විරාමෙන් පසුව නැවතත් කතා කරන පොත් එක්කයි කතා කරන්නේ. ප්‍රවීණ ලේඛක නන්දදාස වික්‍රමාරච්චි මහතාගේ නිර්මාණයන් පිළිබඳවයි අපි ඔහු සමගින් කතා බහ කරන්නේ. ධවල ස්වප්නය, මේකත් මං හිතන්නේ අපිට එක්තරා කාලයකදී ලැබුණු හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් මේකේ තිබුණා. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි පාලන සමය තුළ ඒ ඔවුනවුන්ගේ පරිසර අපේ රටේ පරිසරයත් එක්ක ඔවුන් මූ වෙලා ඊට පස්සේ අපේ සමාජයට, දේශපාලනය, පරිසරයට වෙච්ච හානියකුත් තිබුණා. හැබැයි හොඳ දේවලුත් සිදු වුණා. දැන් මේ ධවල ස්වප්නය කොහොමද එළිය වෙන්නේ? ධවල ස්වප්නයේදී මේ එංගලන්තෙන් එනවා, කෝපි වවන්න. ඒ කාලේ කෝපි වලට තිබිච්ච ඉල්ලුමනුව කෝපි ලංකාවේ කෝපි වවන්න සුදුසු පරිසරයක් තියෙනවායි කියන මතය උඩ ලංකාවට එනවා. මේ ඉංග්‍රීසි ජාතික විශාල ප්‍රමාණයක් එනවා. ඇවිල්ලා ලංකාවේදී උඩරට ප්‍රදේශවල විශේෂයෙන් මහනුවර ආසන්න ප්‍රදේශවල ඉඩම් ඉතාම කුණු කොල්ලට වගේ ඉතාම අඩු මිලට, එහෙම නැත්තම් රජයෙන් නොමිලේ ලබාගෙන කෝපි වවන්න පටන් ගත්තා. ඒවයින් ඒගොල්ලන් අධික ලාභ ලැබුවා. ඒ අතරේ දැන් මෙතන මේ ධවල ස්වප්නය කතාවේ ප්‍රධාන චරිතය තියෙන්නේ, පිරිමි චරිතය තියෙන්නේ රොජර් ස්මිත් කියලා. දැන් රොජර් ස්මිත් ගිහිල්ලා නුවර ගිහිල්ලා එයා විශාල ගෙයක් හරිගස්සනවා, මාලිගාවක් හරිගස්සනවා. ඒකෙද එයාට ඕනකම තියෙනවා ඒ විවාහක රූමත් ගැහණු කෙනෙක් දිනාගන්න.
අන්තිමේදී එයාට ඒක ඉෂ්ට වෙන්නේ නැහැ. නමුත් ඔහු සටනක් කරනවා, සෑහෙන සටනක් කරනවා දිනා ගැනීම සඳහා. දිනා ගැනීම සඳහා සෑහෙන සටනක් කරනවා. ඒ අතරේ මේ පුරන්නප්පුගේ පුරන්නප්පු අර මේ තමන්ගේ රට වෙනුවෙන් ඒ ප්‍රදේශය ඒ රට බේර ගැනීම සඳහා විශාල උත්සාහයක් යෙදෙනවා. ඒ අතරේ ඒ ඒ ඒ උත්සාහය අසාර්ථක වෙනවා. අසාර්ථක වෙනවා. ඒකත් මේ කතාව තුළ ඒකත් මේ ඉතාම සරල ලෙස ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මේ වගේ අතීත කතාවක් අපි හොයාගෙන යනකොට අපිට ටිකක් මේ ඉතිහාසය පොඩ්ඩක් පරිශීලනය කරන්න වෙනවා. අපේ රටේ තිබ්බ විධි ක්‍රම පිළිබඳව සහ අපිට ඒ කාලේ වෙනකොට විශේෂයෙන් පොතපත අපිට පරිශීලනය කරන්න සිදු වෙන්න පුළුවන්. දැන් ඔබ කොහොමද මේ දේවල් වලට කරුණු හොයාගන්නේ මේ මේ නව කතාව සඳහා? මම ඉතිහාසය සෑහෙන කියෙව්වා, පරිශනාත්මකව කියෙව්වා. ඊට පස්සේ දැන් මහනුවර පසුවෙන් වෙන්නේ මේකට. මම මහනුවර මේ වීති දිගේ මං ඇවිද්දා මේ ඒකට මේ පසුතල වෙන මේ සිදුවීම් මේ සිදුවීම් ඒව ආදේශ කරගන්න. ඉතින් එහෙම පරිශ්‍රණයක් කරලා තමයි මම මේ පොත ලිව්වේ. ඉතින් හුඟද කියපු හුඟ හැම දෙනෙක්ම වගේ මේ මේ ඒ ගැන සතුටු බව සතුටු වෙනවා. මේ මට ඒ පිළිබඳව මේ ගොඩක් ප්‍රශංසා එහෙම ලැබිලා තිනවා. ඒ එක්කම මේ මේ මමයි උන පඳුර කියන කාව්‍ය සංග්‍රහය ගැනත් මම හිතන්නේ විශේෂයෙන් අපි මතක් කළ යුතු කාරණාවක් තියෙනවා. මොකද මේක මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මේක පුස්තකාල පොතක් වශයෙන් මම හිතන්නේ මේ අනුමත කරලා තියෙනවා. අනුමත කරලා තියෙනවා. අධ්‍යාපන අධ්‍යක්ෂතුමා අනුමත කරලා තියෙනවා. පාසල් පුස්තකාල පොතක් හැටියට අනුමත කරලා තියෙනවා. ඒකෙන්ම තේරෙනවා ඒ ඒ ඒ ඒ කවිපොතේ තියෙන කවි පන්ති කුඩා ළමෙන්ට පවා මේ මේ ගැලපෙනවා කියන අදහස තියෙනවා ඒ තුළ. හොඳයි. දැන් මේ වෙනකොට ඔබ මොන වගේ නිර්මාණ කාර්යයකට දායක වෙලා තියෙනවද? දැන් තවත් අලුතෙන් යමක් නිර්මාණය කරමින් ඉන්නවද කොහොමද? දැන් මම තව නම් කතාවක් ලියාගෙන යනවා. ඒක පසුබිම් වෙන්නේ 1900ත් 1920ත් අතර කාල පරිච්ඡේදයේ ලංකාවේ ඉතිහාසයේ බැලුවහම ඉතාම සංකීර්ණ අවස්ථාවක් තමයි ඒ අවුරුදු 20 කාල පරිච්ඡේදය. එකක් මේ ගම්පල සිංහල මුස්ලිම් ගැටුම තිබුණා. ඒ අතරේ ජර්මන් ජාතිකෝ ලංකාවට ඇවිල්ලා හිටියා. ජර්මනියයි එංගලන්තයයි විරසක වීම නිසා ලංකාව හිටපු ජර්මන් ජාතිකයන් මෙහෙන් පිටුවහල් කරන්න සිද්ධ වුණා. මේ ඒ වගේ විශාල වසංගත ඒ කාලය තුළදී මැලේරියාව මේ ඒ වගේ වසංගත සෑහෙන ප්‍රමාණයක් මේ මේ ඒ කාලය තුළදී ඇති වුණා. ඒකෙන් විශාල මිනිස්සු මැරිලා ගියා. ලෝක යුද්ධයේ පටන් ගැනීමත් ඒ කාල පරිච්ඡේදයේ. ඒ නිසා ලංකාව සංකීර්ණම අවධියක් තමයි මේ 1900ත් 1920ත් අතර කාලය. ඉතින් මම පසුවිම් කරගත්තා ඒකටත් පරිශනාත්මකව දවල ස්වප්නෙට වගේ පරිශනාත්මකව කරුණු එකතු කරලා තමයි ඒකත් මම ලියාගෙන යන්නේ. ඉතිහාසය පිළිබඳව ලියන්න විශේෂ රුචිකත්වයක් ඔබතුල තියෙනවා කියලා කිව්වොත්? දැන් නිර්මාණකරණයේදී මේ මට පසුවිම් කරගන්න වඩා පහසුයි මේ අතීතය. දැන් වර්තමානයේදී අපි මේ කරනකොට පුද්ගල ස්වභාවය අපි අරගන්න ඕන හැකිතක් දුරට අපි මේ මේ අර සිදුවීම් ප්‍රමාණය අඩුයි. නමුත් අර සිදුවීම් ඉතිහාස ගත වෙලා තියෙන දේවල් ආසෙන් ඒ ලියන්න ගියාම ලිවීමට ටිකක් පහසුවක් දැනෙනවා. දැන් අලුත් අවුරුද්දක් තියෙන්නේ නේ. අලුත් අවුරුද්ද තුළ දැන් බොහෝ විට අපේ ලේඛකයින් සමහර ලේඛකයින් තුළ තියෙනවා දැන් මේ සම්මාන පිළිබඳව යම් ඉලක්කයක් ලබාගෙන මේ කතන්දර ලිවීමේ කලාව. දැන් ඔබට කොහොමද දැනෙන්නේ ඔබ ලියන නිර්මාණ තුළ මේ සම්මාන සහ මේ අතර තියෙන සම්බන්ධතාවය? නෑ, මම අදහස් කරන්නේ නෑ මම සම්මාන සඳහා ලියනවා නෙමෙයි. සම්මාන සඳහා ලියනවා නම් ඒවට අදාළ ප්‍රවණතා අනුව තමයි ලියන්න වෙන්නේ. රැල්ල අනුව ලියන්න වෙන්නේ. ඉතින් මට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මම නිතරම කල්පනා කරන්නේ වඩා ගැළපෙනවයි කියලා හිතන චරිත අරගෙන ඒව නිර්මාණය කරගන්න තමයි මම බලන්නේ. ඉතින් අර ඒ මේ සම්මාන රැල්ලට මම
මේ එහෙම වංග අඩංගුවන්නේ නැහැ. නැහැ. හොඳයි. අපි මේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙවෙයි මං හිතන්නේ ඒ නව කතාවත් ලියලා අවසන් කරාට පස්සේ මෙවැනිම වැඩසටහනකින් අපි කතා බහ කරමු ඔබේ ඒ පිළිබඳවත් ඒ අලුත් නව කතාව පිළිබඳවත්. හොඳයි, අවසානයේ මට ඔබ පිළිතුරක් දෙන්න. අපිට සාහිත්‍ය පැත්තෙන් සමාජ ශෝධනය සඳහා මොන වගේ පිටුවහලක් ලබා දෙන්න පුළුවන්ද? දැන් මේ අපි දැන් පොතක් කරන කියෙව්වහම ඒ පොත පිළිබඳව කෙනෙකුට ඇතිවන ආකල්ප මොනවද කියලා තමයි අපි ඉස්සෙල්ලම හිතන්න ඕන. අපි තුළ ඒකේ ඒ පොතක් කියවීමෙන් අපේ මනස සංසුන් වෙනව නම් අපි යම්කිසි අවබෝධයක් කරා යනව නම් ඒකෙන් සමාජ සංශෝධනයක් සිද්ධ වෙනවා. මේ නැතුව නිකන් අපි ආවේග අවුස්සලා අපිව මේ සාහිත්‍ය ලෝකේ අතරමං කරන මේ කතන්දර වලින් ඒ සමාජයට හානියක් මිසක් යහපතක් වෙන්නේ නැහැ. මේ අවුරුද්දේ අපේ සාහිත්‍ය නිර්මාණවලට අපි ඉඩකඩ ලබා දෙනකොට විශේෂයෙන්ම අපිට මේ සමාජයේ සමහරලාවට මේ නීතියට ගරු නොකරන, වැඩිහිටියන්ට ගරු නොකරන, අපි බොහොම මේ නරක සමාජයක් බවට පත් වෙන්නෙත් එක්තරා විදිහක මේ පොතපත ඇසුරු නොකිරීමේ ප්‍රතිඵලයක් ඒ කොනක තියෙන්න පුළුවන්. සමහර විට අපිට හොඳ පොතපත කියවනවා නම්, හොඳ පොතපත පරිශීලනය කරනවා නම්, අපේ සාහිත්‍ය පිළිබඳව අපි අවබෝධයක් ලබා ගන්නවා නම් සමාජයේ මෙතරම්ම නරක ආදියකට වැටෙන එකක් නැහැ. ඉතින් ඒ පණිවිඩය අපි මේ අවුරුද්දේ 2016 අවුරුද්දේදී අපි ලබා දෙනවා. අද දවසේ අපේ මේ සාකච්ඡාවට එකතුනේ ප්‍රවීණ ලේඛක නන්දදාස වික්‍රමාරච්චි මහතා. ඉතින් ඔබතුමාගේ ඉදිරි 2016 ඒ බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියි අද අපේ මැදිරියට ආවට. එහෙමනම් අපි අද දවසේ කතා කරන පොත් වැඩසටහනින් සමුගෙන යනවා. තවත් දවසකදී අපි හමුවෙමු. සුබ දවසක්.